ආණ්ඩුවට ගහන වැඩේ නාමල් බාරගෙන ගෑස් ඉන්ධන කිරිපිටි පොලිම් වල ඉඳලා අතේ සල්ලි තිබුණත් කන්න දෙයක් ගන්න නැති වෙන සාගත අවදානමක් තිබුණු රටක් තමයි ජනාධිපති වික්‍රමසිංහ බාරගත්තේ කියලා මුදල් ඇමති ශිහාන් කියනවා. ඒ වගේම තමයි රට දරුණු ප්‍රචණ්ඩත්වයක් මැදින් දිග්ගැස්සෙන අරාජිකත්වයකට ඇදවැටෙමින් තිබුණේ. මතුව තිබුණේ ශ්‍රී ලංකා ඉතිහාසයේ මුහුණ දුන්න දරුණුම ආර්ථික අර්බුදය. එවැනි පසුබිමක පවා ආණ්ඩුව අවුරුද්දක් වගේ කාලයක් තුල රට ආයෙත් හරි පීල්ලකට ගන්න ජනාධිපතිට පුළුවන් වුණා කියලා වැඩ බලන මුදල් ඇමති ශිහාන් කියලා තියෙනවා. මුදල් රාජ්‍ය ඇමතිලා දෙන්න හැරුණු විට ආණ්ඩුවේ ජේෂ්ඨයෝ කවුරුවත් මේ ආර්ථික අවුල ගැන හරියට කතා කරන්නේ නැහැ කියලා ජනාධිපති වික්‍රමසිංහ ඉන්නේ ලොකු කනස්සල්ලක. පහුගිය දවසක ආණ්ඩුවේ ලොකු කීප දෙනෙක් ගෙන්නගෙනත් ඔය ගැන කතා වෙලා. ආණ්ඩුවේ සංවර්ධන වැඩ ගැන දැන් සේරම කතා කරන්න වෙලා තියෙන්නේ මට. අපිට තව මාස කිහිපයකින් ඡන්දෙකට යන්න තියෙනවා. ඒත් අපි මේ නිදි මරාගෙන කරන එක වැඩක් හරියට මිනිස්සු අතරට යන්නේ නැහැ. නරක විතරයි හැමෝම කතා කරන්නේ. ජනාධිපති වික්‍රමසිංහ එහෙම කියලා තියෙන ලොකු කනස්සල්ලකින්. ඒ කතාවෙන් පස්සේ ඔන්න වජිර වැඩ පටන් අරන්. ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ දැක්ම එංගලන්තයේ ඇමරිකාව වැනි රටවල් වලට වඩා විශාල එකක් යයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියනවා. කඩය වැටුණු රට ලෝකයට ආදර්ශයක් දෙමින් ඉතා කෙටි කාලයකදී වික්‍රමසිංහ මහතා විසින් ඔසවා තැබූ බවත් වැටුණු ජාතියක් නැවත ගොඩගෙන ලෝකයක් සමග ඉදිරියට ගෙන යමින් සිටින බවත් වජිර කියනවා. මෙවන් අර්බුදයකට ලක් වූ ලෝකයේ වෙනත් රටවලට තවමත් නිසිලස නැගිටින්නට බැරි තත්ත්වයක තිබියදී ජනාධිපතිවරයාගේ දැක්ම නිසා රට නැවත ඔසවා තබා ඇති බවත් වජිර කියනවා. ඔහු මේ බව කියා සිටින්නේ බද්දේගම අක්මීමන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. වජිර ඒ විදිහට ජනාධිපති වික්‍රමසිංහව ගොඩදානකොට පසුගිය දවසක නාමල් පෞද්ගලිකව හම්බෙච්ච වෙලාවෙත් ජනාධිපතිවරයා ආණ්ඩුව කරන වැඩවලට පබ්ලිසිටි නැහැ කියන කතාව කියලා තියෙනවා. සර් අපි ඒ ගැනත් හිතුවා. එත්සරෝය වජිර ඇමතිතුමාලා කරන විදිහට කතා කළාම මිනිස්සු සීරියස් ගන්නෑ. මිනිස්සු ඉල්ලන්නේ විරෝධය. මිනිස්සුන් රට හදන පොසිටිව් නිවුස් බලන්නේ නෑ. ඒ නිසා විපක්ෂය කරන්නේ ආණ්ඩු විරෝධය මාධ්‍යවලින් උස්සන එක. හරිනම් අපේම කට්ටියක් ආණ්ඩු විරෝධය අතට ගන්න ඕන කියලා නාමල් ලොකු ටෝක් එකක් දීලා. ඔව්. ඔය 80ට 89 වෙදි ජේවීපීකේ ඉන්දියන් විරෝධය ප්‍රේමදාස ජනාධිපතිතුමා ලස්සනට එතුමගේ අතට ගත්තේ. ඇයි මහින්ද ජනාධිපතිතුමා ඔය යුද්ධ කාලේ ජේවීපීකේ හෙළවරුමයා ගිනිච්ච දේශප්‍රේමී සටන් පාට අරගත්තේ? ජනාධිපති වික්‍රමසිංහ නාමල්ගේ කතාවට උත්තර දීලා තියෙන එහෙම. කොහම වුණත් නාමල් කිව්වලු එයා වෙනම කැම්පේන් එකක් කරන්නම් කියලා. ඔය රාජගිරිය පැත්තේ අලුත් ඔෆිස් එකකුත් පටන් ගන්න. තරුණ සේවා සභාව හිටපු සභාපති දමිත වික්‍රමසිංහ තමයි ඒ ඔෆිස් එක බාරව ඉන්නවා කියලා කියන්නේ. ඔන්න දැන් නාමල් වැඩ පටන් ගන්න. ආණ්ඩුව IMF සාකච්ඡා ගැන විතරයි හිතන්නේ. දේශීය ආර්ථිකය කඩාගෙන වැටෙනවා. එහෙම කියන්නේ නාමල්. ඒ වගේම ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් සාර්ථක කර ගැනීම පිළිබඳව පමණක් සිතා කටයුතු කළහොත් දේශීය ආර්ථිකය බිඳ වැටිලා බරපතල තත්ත්වයකට රට නැවතවතාවක් පත්වේ හැකිය කියලයි නාමල් කියන්නේ. ඒ කියන්නේ නාමල් ආණ්ඩුවට ගහනවද නැත්නම් උපදෙස් දෙනවද? ආණ්ඩු විරෝධය අතට ගන්න වැඩේ කරන්නම් කියලා ලස්සනට ආණ්ඩුවට ගහන වැඩේ නාමල් ජනාධිපතිගේ අනුමැතියත් අරගෙන කරනවද කියලා කියන්න තවම කාලේ වැඩි. හැබැයි ආණ්ඩුව ගැන විරෝධය අතට ගත්ත කියලා විතරක් නම් ජනාධිපති බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ කියලා නම් කියන්න වෙනවා. ඩලස්ගේ පැතුම් කුඩුවෙයි විපක්ෂයේ එකමුතුව හබක්. ඔන්න ඒ ආසේ වහම ඡන්දයක් තියන්න කියලා මාලිමාව වගේම සජබත් පාරට බහැලා වෙන වෙනම උද්ඝෝෂණ තියන්නයි යන්නේ. දෙගොල්ලෝ ආණ්ඩු විරෝධී එක පෙරමුණකට ඇවිත් පාරට බහිමු කියලා ඩලස් ගෙනා යෝජනාවට මාලිමාවන්ගේ පැත්තෙන් යහපත් ප්‍රතිචාරයක් තාමත් ලැබිලා නැහැ කියලායි කියන්නේ. කොහොම වුණත් විපක්ෂයේ මැතිවරණ ඉල්ලන්නේ කොළොප්පමටයි කියලායි ඇමති ප්‍රසන්න රණතුංග කියන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු දිනයක රටට සතුරු විනාශකාරී ගමනක නොයන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියනවා. ඉපදුණු රට දියුණු කිරීම හැර වෙනත් කිසිදු න්‍යායපත්‍රයක් පොදුජන පෙරමුණට නැහැ කියලත් ප්‍රසන්න අමාත්‍යවරයා කියනවා. විපක්ෂයේ මවන බොරු බිල්ලන්ට බය නොවී ආර්ථිකය ස්ථාවර කර රට දියුණු කිරීමට වර්තමාන රජයට සහය දක්වන ලෙසත් ප්‍රසන්න ජනතාවගෙන් ඉල්ලනවා. ඇමති ප්‍රසන්න මේ කතාව කියලා තිබුණේ පොහොට්ටු පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව අමතමින්. උඩුගම්පල රජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේදී තමයි ඔය රැස්වීම තිබුණේ. විපක්ෂයේ මැතිවරණයක් ඉල්ලලා කෑ ගහන්නේ විනෝදයට බව සඳහන් කළ අමාත්‍යවරයා ඡන්දය දුන්නේ නැත්තම් කොළඹ වටලනවා කිව්ව විරෝධයට ඇවිත් හිටියේ ඉතාම සුළු පිරිසක් බව තමා රූපවාහිනියේ දුටු බවත් කියනවා. එහෙම විපක්ෂයක් ඇත්තටම ඡන්දයට බයයි කියන ඇමති ප්‍රසන්න ආර්ථික අර්බුද විසඳෙන්න පටන් ගත්තා විතරයි මේ වෙලාවේ ඡන්ද තිව්වොත් ප්‍රශ්න තව උග්‍ර වෙනවා කියලා තමන්ගේ හිතවතුන් කට්ටියක් එක්ක තවත් තැනකදී කියලා තියෙනවා. එතකොට එන ප්‍රශ්නය තමයි විපක්ෂයේ ඡන්දයට බය නම් ඇයි ආණ්ඩුව ඡන්දයක් දෙන්නේ නැත්තේ කියලා. විපක්ෂය නම් කියන්නේ ආණ්ඩුව ඡන්දයට බයයි කියලා. දැන් එතකොට ඔය ඡන්දවලට බය විපක්ෂයේද ප්‍රසන්නලද නැත්නම් ජනතාවද? ෆුල් කන්ෆියුස්. කොහොම නමුත් එකක් පැහැදිලි, කවුරුත් බලන්නේ තමන්ගේ වාසියට තැටිය රත් කරගෙන රොටිය කර කර ගන්න. ජනතාවට තියෙන්නේ ඒ වෙලාවට ගිහින් ඡන්දය දෙන්න. බලය ලැබුණොත් මොනවා නොකරයිද?
රසික සහ පැතුම්ගේ ඔස්ට්‍රේලියානු හමු අතරතුර පොඩි පහේ කඩාකප්පල්කාරී වැඩක් වෙලා ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ කැඳවුම්කරු රසික ජයකොඩි සහ ජාතික හරිත පෙරමුණේ නායක පැතුම් කරන විසින් ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සඳහා පැවතු සංවාදයක් අතරතුරදී තමයි ඒ සිද්ධිය වෙලා තියෙන්නේ. ඒට සහභාගී වූ පුද්ගලෙක් දිගින් දිගටම ඒ වැඩසටහනට බාධා කරලා ඒ පුද්ගලයා කතිකයන්ට මුලින්ම ප්‍රශ්නයක් යොමු කරලා ඒකට රසික ජයකොඩි විසින් එයට පිළිතුරු දීම ආරම්භ කළ මොහොතේ සිට ඊට බාධා කරන්නට උත්සාහ කරලා ඉන්පසු එම වැඩසටහනට සහභාගී වූ අනිත් පිරිස සංවිධායකයන්ගේ නිල්ලායත්තේ පුද්ගලයා වැඩසටහනෙන් ඉවත් කරන්න කියලා. මේ බාධා කිරීමට ආසන්නම හේතුව වශයෙන් සංවිධායකයන් කියන්නේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර් දිසානායක ලබන 24 වෙනිදා ඔස්ට්‍රේලියාවේ රැස්වීමක් පවත්වන්නට සතියකට පෙර රසික ජයකොඩි සහ පැතුම් කරන විසින් ඔස්ට්‍රේලියාවේ ලාංකිකයන් සඳහා මෙම වැඩසටහන පැවැත්වීම. මේ නිසා ජාතික ජනබලවේගයේ ආධාරකරුවන් විසින් මෙම වැඩසටහනට බාධා කිරීමට උත්සාහ කළා කියලයි සංවිධායකයන් කියන්නේ. ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික එකමුතුවක් විසින් රසික ජයකොඩි සහ පැතුම් කරන සමග මෙම වැඩසටහන සංවිධාන කොට තිබුණා. ඒ කතාවල ඇත්ත නැත්ත මොනවා වුණත් ජාතික ජනබලවේගයට එරෙහිව ආණ්ඩුවෙන් වගේම සජබ අරගල කණ්ඩායම් වලින් සැලසුම් සහගත මාධ්‍ය මෙහෙයුමක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් තියෙන පාටකුත් පේන්න තියෙනවා. කොහොම නමුත් මේ බාධා කිරීම ගැන දැන් ජවිපේ මාලිමාවට විවේචන එන්න අරගෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන කිව්වට එසේරම ජවිපේ කයිවාරු විතරයි කියලා චෝදනා නැගෙන්නේ. ජවිපේ බලය නැතුව ඔහොම අනිකාව ඉවසන්නේ නැත්නම් බලය ලැබුණොත් කොහොම හිටියද කියලා පැහැදිලි තක්සේරුවකුත් මේ හරහා ගන්න පුළුවන් කියලත් කට්ටිය කතා වෙනවා. බලවතෙකුගේ රස රහසක්. මේ කතාව ඇහුනේ දියවන්නාව පැත්තෙන්. මුලින්ම කියන්න ඕනේ මේක රස කතාවක් වගේම කුණු කතාවක්. මේ කතාවේ කතානායකයා දියවන්නාවේ එක්තරා වැදගත් බලවත් කමිටුවක මහා පුටුවකට බර දෙන කෙනෙක්. දියවන්නාවේ හඳ මාමා වගේ ඉන්න මුන්නහේ දැනුගත් චරිතයක් හැටියටයි ප්‍රසිද්ධ. ඉතින් අනේ මුන්නහේගේ සමහර කියොම් කරුම් ගැන පසුගිය දවස්වල දියවන්නාවේ මහා කන්තෝරු දෙක තුනකටම බරපතල පැමිණිලි ලැබිලා. ඒවා ලැබිලා තියෙන්නේ එහෙ වැඩ කරන සුන්දර තරුණියන්ගෙන් කියලයි ආරංචිය. අහවලා අපෙන් අරව ඉල්ලනවා, මේව ඉල්ලනවා, ඒකට ආසයි මේකට ආසයි කියනවා. එව නොදුන්නොත් බලාගමු කියන වගේ කතා තමයි මේ පැමිණිලිවල තියෙන්නේ. අන්තිමට මේ උන්නහේ වැඩ කරන තැන්වල අපිට නැවත සේවයට යන්න බෑ කියලත් ඒ සුන්දර තරුණියෝ මැතිසබේ වගකිවයුත්තන්ට කියලා. ඊට පස්සේ මැතිසබේ ඉහළම තැනින් මේ ගැන සොයා බලනකොට කවුද කුමක්ද කෙසේද කියලා මේ පැමිණිලිවල ඇත්ත තොරතුරු වාර්තා වෙලා. විපක්ෂයේ ලොක්කෙක් වගේම ඇමති සයිස් නෝන මහත්වරුත් තවත් වැදගත් ඉහළ නිලතල දරන අයත් දියවන්නාවේ ප්‍රධානියාට ඔය කියන හඳමාම ගැන පැමිණිලි ඉදිරිපත් කරලා. ඒකට සවන් දීපු දියවන්නා කවුන්සිලයේ ඉහළ ප්‍රධානියෙක් තමන්ගේ නෑදෑ කෙනෙකුත් කලකට පෙර ඔය තැනැත්තා ගැන පැමිණිලි කළ බව සඳහන් කරාලු. ඉතින් මේක මාර බ්‍රහ්ම කතාවක් නිසා ඔය කියන වැදගතා නියෝජනය කරන පක්ෂයේ ඉහළම තනතුරක් දරන කෙනෙක්ට දියවන්නාවෙන් මේ පැමිණිල්ල ඉදිරිපත් කරලා. ඒ වගේම ආණ්ඩුවේ ඉහළම බලධරයන්ටත් මේ ගැන දැනුම් දීලා. දැන් හැමතැනම මේ කතාව සල්වීනියා වගේ පැතිරෙන්න පටන් අරගෙන. ඉතින් මේ ප්‍රශ්නවලට මෝණ දුන්න සුන්දර තරුණියෝ ඉක්මනටම ප්‍රශ්න විසඳේ කියලා බලාගෙනලු ඉන්නේ. ඒක එහෙම නොවුනොත් එයාලා කට්ටියම ඉස්සරහට ඇවිල්ලා මේ හඳමාම වගේ ඉන්න ලොක්කගේ පට්ටන්දරේ මාධ්‍ය ඉස්සරහ දිගාරින්න සැලසුම් කරන බවයි අපිට ආරංචි වෙන්නේ. ඔන්න ඒ නිසා කුණු කතාවක් වුණත් සැරටම දෙන්න ඕන කතාවක් වුණත් අපි සැන්ඩි කරලා දුන්නා. ඒ නිසා දැන් ඉතුරු ටික ඒ අදාළ අයට බාරයි. කොහොම නමුත් හැම දෙයකින්ම පේන්න තියෙන්නේ කාගේ කාගේත් කතාවේ හැටියට කෙරුවාව නැති බවයි. කයිවාරුවල හැටියට වැඩ තිබුණා නම් මේ රටට මෙහෙම වෙන්න බෑනේ. වැඩේ තියෙන්නේ රටේ ජනතාව කොහොම මේ දේවල් තේරුම් අරගෙන වැඩ කරයිද කියන එක. ඡන්දයක් එනකල් දේශපාලන පක්ෂවලට බණින මිනිස්සු ඡන්දයක් ආව ගමන් pore කාලා වැඩ. ඉතින් ඊට පස්සේ ආයෙත් දේශපාලනඥයන්ට පක්ෂවලට බණිමින් ඉන්නවා. හැමෝම එකම චක්‍රයක හිර වෙලා ඉන්නවා.